සුබ දවසක් කියලා මුලින් පිළිගන්නවා අකුරට ආවනා channel එකට. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ වෙනදා වගේම විශේෂ වූ කාරණාවක් සම්බන්ධව. ඉතින් අද දවසේ අපි කතා කරන මාතෘකාවට අදාළ වීඩියෝ පාඩේ බණ මෙතනින් බලා ගන්න පුළුවන් ඔබට. ඉතින් අද දවසේ අපි වීඩියෝ එක නරඹන ගමන් මේ ගැන කතා බහ කරමු. ඉතින් ගොඩක් අය කියන කාරණාවක් තමයි මේ විදිය දේවල් දැකලා තියෙනවා කියලා. ඒ කියන්නේ යම් කිසි කෝවක් ඇතුලේ තවත් කෝවක් තියෙනවා නැත්නම් යම් කිසි කෝවක් ඇතුලේ මේදී ප්ලේට් එකක් තියෙනවා. හැබැයි මේක ගලව ගන්න පුළුවන්ද? කොහොමද ගලව ගන්නේ? ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ පෞරාණික දේවල් විනාශ කරන්න දඟලන්න එපා. මොකද ඒකෙන් තමන්ගේ ජීවිතයට වගේම තමන්ගේ අවට ඉන්න අයගේ නැත්නම් අපේ වටපිටාවේ ඉන්න අයගේ ජීවිතවලටත් ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන කතා කරනකොට මේකෙදි ගොඩක් වෙලාවට ඔබ දන්නවා මේ මරංචි කෝවල් කියලා වර්ගයක් තියෙනවා. ඉතින් ඒක තමයි උඩින් සාමාන්‍ය විදිහට කෝවක් නිර්මාණය කරලා ඒකේ ප්ලේට් එකක් දාලා යම්කිසි විදිහේ යම්කිසි පොඩි දෙයක් නැත්නම් අපි කියන්නේ යකඩ වලින් නිර්මාණය කරපු ඒවා, තඹ වලින් නිර්මාණය කරපු ඒවා වෙන්න පුළුවන්. නැත්නම් විවිධ බෙහෙත් වර්ග, ධාන්‍ය වර්ග, ඉතින් ඔන්න ඔය වගේ දේවල් දාලා මේ උඩ ප්ලේට් එක සම්පූර්ණයෙන්ම පුරවලා තියෙනවා. ඒ කියන්නේ උඩ ප්ලේට් එක ඇතුලේ තියෙන කෝව සම්පූර්ණයෙන්ම පුරවලා තියෙනවා. එතකොට ඒ කෝවේ තියෙන දේවල් ඔක්කොම ටික අරන් ඉවරලා ටිකක් කලබල වෙලා තැන් යම්කිසි කෝවක අපි උඩින් තියෙන ප්ලේට් එකක් හිතන්න ඔබ කල්පනා කරලා ඔබ එකපාරටම යනකොට ඒ වගේ දෙයක් දකිනවා. ඔබ එකේ මූඩිය ගලවන උඩින් තියෙන එතකොට ඇතුලේ තියෙන දේවල් ඔබට හම්බ වෙනවා. ඒක පාට ඔබ තිගැස් වෙනවා, ටිකක් කන්ෆියුස් වෙනවා. ඉතින් හිතා ගන්න බැරි දේ නිසා ටක් ගන්නකොට ඒ ටික අරන් යනවා. හැබැයි ඔබ දකින්න ඇති විශේෂම කාරණාව තමයි මේකේ ඇතුලේ තවත් ප්ලේට් එකක් තියෙනවා. ඒ ප්ලේට් එක ගලවගුවම තමයි ගොඩක් වෙලාවට මේකේ ඇතුලේ තමාරක් වෙලාවට තියෙන්න පුළුවන් දෙයක් තමයි මේ වටිනා කියන දේවල්. අපි කියනවා ගොඩක් වෙලාවට රත්තරන් මුතු මැණික් වෙන්න පුළුවන්. තමාරක් වෙලාවට ඒ මුකුත්ම නැතුව ගොඩක්ම වටිනාම කියන දේවල් තමයි මේ පුස්කල පොත් කියන කාරණාව. ඉතින් ඒ පුස්කල පොත් වර්ග තියෙන්න පුළුවන්, බෙහෙත් වට්ටෝරු තියෙන්න පුළුවන්, ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්. නැත්නම් දුර්ලභ, අද වෙනකොට දුර්ලභ ධාන්‍ය වර්ග වුණත් තියෙන්න පුළුවන් මේ ඇතුලේ වගේ. ඒ කියන්නේ ඉස්සර ගොඩක් අපි පැරණි කාලයේදී හොයලා බලනකොට රත්තරන් මුතු මැණික් වලට වඩා මේ ධාන්‍ය වර්ග වෙන්න පුළුවන්. නැත්නම් මේ බෙහෙත් වට්ටෝරු වර්ග, නැත්නම් ගොඩක් කාලවලට අපි කියන මේ යంత్ర මන්ත්‍ර අධිහුණියන් කියලා මේ ගොඩක් දේවල් ලංකාවේ විවිධ තාක්ෂණ ශිල්පයේ ක්‍රම තිබිලා තියෙනවා. ඉතින් ඒවා ගැන අපිට අද දවසේ තොරතුරු හොයා ගන්න නැති වෙලා තියෙන්නේ ඒ පුස්කල පොත් හැමදේම මේ විදිහේ තැන්වල නිදන්ගත කිරීමක් කරලා තියෙනවා කියලා අපිට හොයා ගන්න පුළුවන් වෙනවා. ඒ වචනවලින් මිනිසුන්ගේ නැතුව මේ කියනා වගේ ලිඛිත තොරතුරු කිසිම දෙයක් මේ සම්බන්ධව අපිට වාර්තා වෙන්නේ නැහැ. ඉතින් මේ ලොකේෂන් එක ගැන කල්පනා කරනකොට ලොකේෂන් එක ගැන හොයලා බලනකොට මේක යම් කිසි දියමාර දියපාරක් යන නැත්නම් අපි කියන්නේ සාමාන්‍යයෙන් ගමකනම් ඔයක තමයි මේ දේ තියෙන්නේ. ඉතින් ඒ ඔය ගත්තොත් එහෙම එක කාලයකට සම්පූර්ණයෙන්ම මේතන ජලයෙන් අට වෙලා සම්පූර්ණයෙන්ම වැහිලා යනවා කියලා තමයි කියන්නේ. හැබැයි යම් කිසි කාලයකට විතරක් මේ තැන මතු වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ මතු වෙච්ච කාලයත් එක තමයි මේකට මේ වීඩියෝ එක aran තියෙන්නේ. අනික තමයි මේ වීඩියෝ එක aran තියෙන හේතුව තමයි මේකේ මේ නිධානය ගන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් අපිට සම්බන්ධ කරලා දෙන්න කියලා තමයි මේ වීඩියෝ එකත් අරගෙන තියෙන්නේ. මේක පබ්ලිෂ් කරලා තියෙනවා සෝෂල් මීඩියා වලට. ඉතින් මේක aran තියෙන්නේ 7 වෙනි මාසේ මේ පේන හැටියට අපිට. ඉතින් 7 වෙනි මාසේ ගත් එකක් හැටියට අද වෙනකොට ගොඩක් මේක ෂෙයා වෙලා ඇති ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ පුද්ගලයන් අතර මේක ගිහිල්ලා ඇති. ඉතින් ඒ වගේ අපිට චක්‍රට ආවනා අපිටත් හම්බ වෙනවා මේ වීඩියෝ එක. ඉතින් අපි හැමදාම කියනවා වගේ මේ වගේ අපේ ඉතිහාසය පැහැදිලිව පෙන්වන්න පුළුවන් තාක්ෂණයක් තියෙන පැහැදිලිව පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙන මේ සාක්ෂි විනාශ කරන්න යන්න එපා. මොකද මේ දේවල් විනාශ කරනවා කියන්නේ අපි අපේ પરම්පරාවට අපේ ඉතිහාසයට ද්‍රෝහී වුණා වගේ වෙන්නේ. මොකද හේතුව තමයි මේ දේවල් තිබුණොත් එහෙම අපිට පැහැදිලිව බය නැතුව කියන්න පුළුවන් අපිට මේ තරම් ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා කියලා. හැබැයි තව ටික කාලයක් ගියපුවා මේ හැමදේම විනාශ වුණොත් එහෙම අපිට කියන්න බැරි වෙනවා අපිට මේ වගේ ඉතිහාසයක් තිබුණා කියලා. මොකද සාක්ෂි නැතුව කිසිම දෙයක් ඔප්පු කරගන්න බැයි නම් මේ දේවල් පැහැදිලි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් ඔබට සමහරක් වෙලාවට හෙට දවසේ හම්බ වෙන්න පුළුවන්, අද දවසේ හම්බ වෙන්නත් පුළුවන්, මේ වෙනකොට හම්බෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට අපිට පෞද්ගලිකව කතා කරා සමහරක් අය මේ පුරාවිද්‍යා අධිපාර්තමේන්තුවට ඒ විදිය දන්නවා, ඒ කට්ටියව දැනුවත් කරාට කිසිම නීතිමය පැත්තෙන්වත් ඒකට ආරක්ෂාවක්වත් යොදවන්නේ නැහැ කියලා. ඉතින් එහෙම අපිට දැනගන්න හම්බුණා සමහරක් විට වෙන්නේ නැති. මොකද ලංකාවේ ඉතිහාසය නැත්නම් මේ පෞරාණික දේවල් කියලා ලියවිච්චි තැනක් තියෙනවා. ඒ කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උනා තමන්ට ලැබිලා තියෙන තොරතුරුත් එක්ක තමයි මෙන්න මෙහෙමයි ඕක මේ විදිය දෙයක් මේ විදිය දෙයක් කියලා අර අපි කියන්නේ ලිඛිතව ඒ කට්ටියට තොරතුරු නැත්නම් අපි ගත්තොත් එහෙම රක්ෂිතයක
udaharanayak widiyata rakshithiye mechchara vapasriyak thiyena akkara mechchara bhumibhagayak thiyenawa kiyala ara likhita torotoru thiyena tikat ekak thamai katayutu karanne e wage thamai puravidya adiparthamenthuwarat etenin obbata gihilla paujjalikawa tamange hitumateyata ehema deyak karanna baha eka etta ඉතින් ඒක නිසා සමහර කට පුරාවිද්‍ය අධිපාරතමේන්තුවටත් ඩිරෙක්ට් ඒ දේවල් කරන්න බැරි අවස්ථා එන්න පුළුවන් මොකද සමහරක් විට ඒ වගේ දේවල් වෙලා තියෙන අවස්ථාවේ අපිත් එක්ක කතා බහ කරලා සමහරක් තොරතුරු අපිට දුන්නා ඉතින් ඒකට පෞද්ගලිකත්වයේ ආරක්ෂා කරන්න ඕන නිසා අපිට ඒ සම්බන්ධව කතා බහ කරන්න බෑ ඉතින් ඔබට කරන්න පුළුවන් මේ වගේ දේවල් තියෙනවා නම් පන්සලේ හාමුදුරුවෝ වෙන්න පුළුවන් නැත්නම් ඒකට ග්‍රාම සේවකයෝ වෙන්න පුළුවන් ඒ වගේ කට්ටියත් එක්ක කතා බහ කරලා ඒකට යම්කිසි ආරක්ෂාවක් යොදවන්න පුළුවන් නැත්තම් හොඳම කාරණාව තියෙන්නේ මේ වගේ දේවල් තියෙනවා නම් තමන් දන්නවා තියෙනවා කියලා මේක හැම වහලා දාලා මේක ස්වභාව ධර්මයට දායාද කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අදහසක් තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔබට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ වගේ දේවල් විනාශ කරලා තමන්ගේ ජීවිතය නැතිනාස්ති කරගන්නවට අපි පෞද්ගලිකව කැමති නැහැ. අකුරට ආවන අපි පෞද්ගලිකව. ඉතින් ඒ දේ කරනවට කැමති නැති නිසා තමයි මේ වගේ වීඩියෝ එකක් ගේන්න හිතුවේ. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් යම්කිසි පොඩි දෙයක් හරි ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් වීඩියෝ කොහොඳ නම් අනිවාර්යයෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න කැමති නම් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි මේ වගේ ප්‍රෞඪ ස්ථාන තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒව ආරක්ෂා කරගන්න පුළුවන් තරම් වචනකින් හරි දායකත්වයක් ලබා දෙයි කියලා අපි හිතනවා. ඉතින් අදට සමු ගන්නවා. Okay, thank you.